අයිබෝවන් ඔබට සුබ දවසක් වේවා 2023 ජූනි මාස 8 වෙනිදා සිට ජූනි මාස 14 වෙනිදා දක්වා සතියේ ලග්න බලාපල ඔබගේ ලග්නයට කොහොමද දිනපතා ලග්න බලාපල දැන ගැනීම සඳහා අපගේ YouTube channel subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න මේ සතිය තුළ සිදුවන විවිධ ග්‍රහමාන සමගින් ඔබගේ හදහනට අනුව ඔබට කොහොමද කියලා බලන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා උපන් ඔබට මේ සතිය කුමන ආකාරයේ බලපෑමක් ඇති කරනවද? ලග්න බලාපල අහලා ඒවායේ තියෙන දේවල් හොඳින් තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කිරීමට ඉඩ සලස්වා දීම තමයි අපගේ එකම අරමුණ වන්නේ. ඉතින් අප මෙතෙන් සිට ලග්න බලාපල එකින් එක විමසා බලමු. මේෂ ලග්නය. මේෂ ලග්නයෙන් උපන් ඔබට උත්සාහයෙන් දුබලතා මගහැර ගනී. ලග්නාධිපති කුජ හතරවැන්නේ ගමන් කරමින් තරමක් දුර්වල බවක් ඇති කළද භාග්‍යස්ථානාධිපති ගුරු ලග්නගත වීමෙන් තම නැකතක ගමනක යෙදීම පසුකින් සතියට වඩා ශක්තිමත් බවක් ලබා දෙනු ඇත. ආත්මාභිමානයෙන් සිං පිපදීමක් දැනෙනු ඇත. එදිනෙදා කලදෙන බොහෝ දරිට වැඩි හිතවත් හෝ සුබ බැවින් යුතුව වුවද තමන් ගැන වැඩි දුර යමක් සිතීම වටී. හිතට රුචි පරිදි කටයුතු කිරීමේ අවස්ථාව උදාවේ. මුල් දින විශේෂයි. යම් යම් මානසික පසුබෑම් වලට ඉඩ කඩ ඇතද උත්සාහවන්ත වීම මගින් දුබලතා හීන කරනු ඇත. පුද්ගල සංනිවේදන විෂයන් කෙරෙහි එතරම් ප්‍රබල ශක්තියක් නොපෙනේ. කෙසේ වෙතත් කෙටි මන් හැම විටම යහපත් නොවනු ඇත. විවාහ යෝජනා කෙරෙහි ශ්‍රේජු ස්වයන් ඉදිරිපත් වීමක් නැතිද මානසික තදින් බලපෑම් කරනු ඇත. ඊතර කටයුතුවලදී කතා බහ පාලනය වඩාත් ආරක්ෂාකාරීව කළ යුතු වේ. හිසේ වියලි ගතිය ඇස්වල උෂ්ණාධික ස්වභාවයන් තව දුරටත් පවතිනු ඇත. ඔබගේ ජය අංකය අංක 3. ජය වර්ණය රන්වන් පාට. සුබ දිනය බ්‍රහස්පතින්දා දිනය. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබ 9 සහ 10 දින ගැන සැලකිලිමත් වන්න. ලග්නාධිපති සිකුරු තුන්වැන්නේ කටකේ සිටියදී එහි අධිපති භාග්‍යස්ථාන ගතව ලග්නය හා ලග්නාධිපති දැකීම ඔබට වඩා ශක්තියක් ලබා දෙනු ඇත. තරගකාරී කටයුතු වලදී සුහදව පාලනය වන මනසකින් යුතුව කටයුතු කිරීමට ඉඩ ලැබෙනු ඇත. පළමු දිනය විශේෂ වේ. පිළිමුදල් පරිහරණය ගැන එතරම් කැපී පෙනෙනක් නොවන නමුත් ඒ පිළිබඳව කතා බහ ඉතා දැඩි බවක් ඇති කෙරේ. හැකියාවේ කටයුතු වලට කැප වී මහන්සි වී තවදුරටත් පවතින නමුත් 9 සහ 10 දිනවල ඇතිවිය හැකි සිද්ධීන් නිසා ගැටලුකාරී තත්වයන් උදා විය හැක. නව ඉගෙනීම් කටයුතු වලට එතරම් කැමැත්තක් යොමු වීමක් නොපෙනේ. විවාහ යෝජනා පිළිබඳව උණුසුම් බවක් ඇති විය හැක. සහෝදර මැදිහත් වීම වලට ඉඩ ඇති වේ. ගෙදර කටයුතු පිළිබඳවද අවධානය වෙනස් නොවනු ඇත. විශේෂයෙන් දරුවන් සම්බන්ධ වේ. හමේ වියලි බව බිබිලි ගති මතුවීම් වලට ඉඩ ඇති කළ හැකිය. ඔබගේ ජය අංකය අංක 1. ජය වර්ණය තඹ පාට. සුබ දිනය ඉරිදා. මිථුන ලග්නය. මිථුන ලග්නයෙන් උපන් ඔබට අධ්‍යාපනයට පෙරට වඩා යහපත්ය. නාධිපති බුදු තුන්වැන්නාධිපති රවිගේ නැකතක ගමන් ගන්නා මෙම සතිය එන් හා එකඟ වීමට ඇති බාධක තත්වයන් පෙන්නුම් කරනු ඇත. ඉවසීමෙන් කටයුතු කරන්න. ශ්‍රීජව කරන මුදල් ගණතිල් වලට සතියේ මුල් දිනේ ඉතාම කඩදරකාරී වනු ඇත. විශේෂයෙන් ගණතිල් පිළිබඳව ඉතාමත් කතා බහ පාලනය කරගන්න. වෙළඳ ව්‍යාපාර හෝ බැංකු ක්ෂේත්‍රවල කටයුතු කරන අයට සාමාන්‍යයෙන් යහපත් වූද පවතින බාධක ගැන විශේෂයෙන් සැලකිලිමත් වන්න. අධ්‍යාපන කටයුතු වලට පෙරට වඩා යහපත් බවක් ගෙන දෙන අතර කතාව ගායනය වැනි විෂය කටයුතු වලට විශේෂ වේ. ආදායම් ඇති අය හා සම්බන්ධ විවාහ යෝජනා වලට වැඩි යහපත් ප්‍රතිචාර අපේක්ෂා කළ හැකිය. ගේදර කටයුතු සම්බන්ධ කතා බහ වඩාත් බුද්ධිමත්ව පාලනය කරගන්න. දරුවන් සම්බන්ධ අවධානය යහපත් වනු ඇත. මුහුණ සම්බන්ධ හදිසි බාධක තත්වයන් නැති කළ හැකිය.
පිලිස්සීම් තුවාල සම්බන්ධව විශේෂයි. ඔබගේ ජය අංකය අංක 5. ජය වර්ණය ලාකොළ පාට. ශුභ දිනය බදාදා. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබ අනවශ්‍ය ලෙස ඉක්මන් නොවන්න. ලග්නාධිපති සඳු හත්වැන්නේ ගමන් කරන සතියේ මුල් දිනය ඔබට වඩාත් හිතකර බවක් ඇති කරනු ඇත. පාර්ශවයන් සමග කටයුතු කිරීමට ඉක්මන් තීරණ ගැනීමට සිදුවිය හැකි බැවින් ඉතාමත් සැලකිලිමත් වන්න. තම අභිමතයන්ට අනුව මිල මුදල් පරිහරණය සම්බන්ධ ඉක්මන් තීරණ ගැනීමට සිදුවනු ඇත. අවාසි නොවනු ඇත. කියවේ කටයුතු වලදී වඩාත්ම ක්‍රියාත්මකව වැඩි කිරීමේ උනන්දුව ඇතත් අනවශ්‍ය ඉක්මන්කම පාලනය කරගත යුතු වේ. උසස් අය හා ඇසුරට තිබූ බාධක ක්‍රමයෙන් තුනී වී යනු ඇත. කාලීන හැදෑරීම් හෝ පුහුණු කටයුතු වලට සාමාන්‍ය ගැළපෙන බවක් ඇති කරනු ඇත. මුල්ම දිනේ සාමාන්‍ය වශයෙන් විවාහ යෝජනා කෙරෙහි ශුභ බවක් ඇති කෙරේ. 9 සහ 10 දිනයන් ඊටමත් කරදර බවක් පෙනේ. ඊතර කටයුතු වලදී නායකත්වය වගකීම් වඩාත් ප්‍රායෝගිකව හා සාර්ථක වන බවක් පෙනේ. හිසේ කැක්කුම් ගතිය මෙන්ම ජලය හා සම්බන්ධ ගැටලු ගැන සැලකිලිමත් වන්න. ඔබගේ ජය අංකය අංක 9. ජය වර්ණය රතු පාට. ශුභ දිනය බ්‍රහස්පතින්දා. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබට විවාහ යෝජනා වලට තවදුරටත් බලපෑම්. ලග්නාධිපති රවි දිග්බලව කර්මස්ථානගතව ගමන් කරන මෙම සතියේ ඔබගේ වගකීම් පිළිබඳව යහපත් සක්‍රීය බවක් පෙන්නුම් කරමින් සිටී. රැකියාව හා සම්බන්ධ කටයුතු වලදී ගිණුම් පවත්වාගෙන යාම පිළිබඳව කාර්ය බහුල විය හැකිය. රාජ්‍යාංශ හා සම්බන්ධ කටයුතු වලදී වැඩි කාර්යක්ෂම බවක් පෙන්නුම් කෙරේ. ලිපි ලේඛන කටයුතු බහුල විය හැක. කලා කටයුතු වලට වියදම් අධික බවක් ඇතිවේ. උසස් අය හා ඇසුර සම්බන්ධව මෙතෙක් පැවති ගැටලු දුෂ්කරතා ක්‍රමයෙන් මගහැරෙනු ඇත. විවාහ යෝජනා සම්බන්ධ වැඩිහිටි බලපෑම් තවදුරටත් ඇති කෙරේ. 9 සහ 10 දිනවල ඒ සම්බන්ධ මානසික පීඩාවන් වූ ඇති කළ හැකිය. ඉදර කටයුතු වලදී රැකියාව වෙනුවෙන් ඉඩකඩ වැඩියෙන් යොමු වීමට ඉඩ ඇතිවේ. මුල් දින තුළ සාමාන්‍ය සෙම් අමාරු වලට ඉඩ ඇතිවිය හැකි අතර 11 සහ 13 දිනවල ජල සම්බන්ධ ගැටලු ගැන කල්පනාකාරී වන්න. ඔබගේ ජය අංකය අංක 1. ජය වර්ණය තඹ පාට. ශුභ දිනය ඉරිදා. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබ ඉවසීමෙන් කටයුතු කරන්න. ලග්නාධිපති බුධ භාග්‍යස්ථානයේ ගමන් කිරීම ශුභ වද රවි හිමි කැතිනැකතේ ගමන් කිරීම අන්‍යයන් හා ධර්මශීලී සම්බදතාවන්ට ඉඩ ඇති කළ හැකිය. උසස් අය හා දුර බැහැර සම්බදතාවන්හිදී ඉතාමත් විශේෂයි. ජොහෝ ප්‍රසිද්ධ විවෘත වූ මුදල් ගණදෙනු වලට එතරම් කැමැත්තක් නොපෙන්වන අතර කලා කටයුතු හා සම්බන්ධතා අවාසි ගෙන දෙනු ඇත. තමන්ට අවේනික වූ දැනුම හා කුසලතා යොදා ගනිමින් වැඩ කිරීම ඉතා පහසු බවක් ඇති කරනු ඇත. එහෙත් ඉවසීමෙන් කටයුතු කරන්න. දුර බැහැර සබඳතා ඇතිවේ. මිශ්‍ර ඵල ඇති කෙරේ. විභාග පරීක්ෂණ ආදියට සතියේ මුල් දිනේ ඉතා යහපත් වේ. විවාහ යෝජනා කෙරෙහි වඩාත් කරදරකාරී තත්වයක් පෙන්නුම් කෙරේ. මානසික වශයෙන්ද එතරම් යහපත් බවක් පෙන්නුම් නොකරනු ඇත. කේතර කටයුතු බොහෝ දුරට නිහඬ බවක් ඇති කෙරේ. එහෙත් අන්‍යයන්ගෙන් උදව් උපකාර ලැබේ. වැටීම් තැලීම් හදිස්සි අනතුරු සම්බන්ධව බරපතල නොවනුද බාධක ඇති විය හැකිය. ඔබගේ ජය අංකය අංක 5 සහ අංක 6. ජය වර්ණය ලාකොළ පාට සහ රෝස පාට. ශුභ දිනය බදාදා සහ සිකුරාදා. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබට මුදල් ගනුදෙනු වලදී අතපස වීම විය හැකිය. ලග්නාධිපති සිකුරු කර්මස්ථානගතව වේගශීලී කුජ සමග කරන ගමන හතරවැන්නට කාරක සඳුගේ දිෂ්ටියද ලබන පළමු දිනය හැඟීම් මෙන්ම ක්‍රියාකාරකම් වලද වඩාත් යහසල වීමක් දැනෙනු ඇත. හදිස්සියේ මුදල් ගනුදෙනු වලදී අතපස වීම හෝ මගහැරීම් ගැන සැලකිලිමත් වන්න. ජලය හෝ ද්‍රව සම්බන්ධ ශේත්‍රවල කටයුතු කරන අය තම තමන්ගේ වැඩ කාර්යක්ෂම බවක් පෙන්නුම් කරන අතරතුරවද හදිස්සි බාධක හිරිහැර තත්වයන් ගැන කල්පනාකාරී වන්න.
සොයන අධ්‍යයන කටයුතු කෙරේ යොමු වීමට ඇති අවස්ථාව ප්‍රයෝජනවත් වේ. ජන හැසිරීම් පාලන කටයුතු සම්බන්ධව විශේෂයි. විවාහ යෝජනා සම්බන්ධයෙන් මෙතෙක් පැවති පාදකයන් ශුභවාදී වෙනසකට ඉඩ තිබේ. එහෙත් කාර්යබහුල වීමට ඉඩ ඇත. ගේදර කටයුතු හා රැකියාවේ කටයුතු සමබර කර ගැනීමට උත්සාහ කරන්න. 11 සහ 13 දිනවල සෙම් සම්බන්ධ රෝග ගැටලු ඇති කරයි. නියුමෝනියාව සම්බන්ධව විශේෂයෙන් ආරක්ෂා වන්න. ඔබගේ ජය අංකය අංක 6. ජය වර්ණය විසිතර පාට සහ රෝස පාට. ශුභ දිනය සිකුරාදා. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබ හවුල් කටයුතු වලදී ප්‍රවේශම් වන්න. කුජ භාග්‍යස්ථානගතව ත්‍රිකෝණ දෘෂ්ටියෙන් ලග්නය හා සම්බන්ධතා ඇතිකර ගැනීම චක්‍රාකාරයෙන් තම අනන්‍යතාවන් සාක්ෂාත් කර ගැනීමට ඇති හැකියාව පෙන්නුම් කරයි. ඍජු වශයෙන් කෙරෙන මුදල් ගණදෙනු කෙරේ අනියම් බාධක හෝ ගැටලු තත්ත්වයන් ඇති කර හැකිය. සාමූහික වශයෙන් වැඩ කටයුතු වල යෙදෙන අය වඩාත් ප්‍රවේශම් විය යුතු වන්නේ සාමූහිකත්වයට අභියෝග වන හැසිරීම් ගැන ගැටලු ඇති කර හැකි බැවිනි. අධ්‍යාපන කටයුතු සම්බන්ධව බාධක මතු කළ හැකි බැවින් ගුරු උපදේශක සමතතා මැනවින් පාලනය කරන්න. විවාහ යෝජනා සම්බන්ධව ශුභ අශුභ මිශ්‍ර බවක් පෙන්නුම් කරේ. වාසි අවස්ථා ඇතිද එය භුක්ති විඳීමේ ඉඩ ප්‍රසාද වෙනස් වීමට ඉඩ ඇති කළ හැක. ගේදර කටයුතු වලදී මූල්‍ය පාලනය කෙරෙහි අහිතකර බලපෑම ඇති කළ හැක. පැරණි නිවාස සබඳතා ඇතිවීමට ඉඩ තිබේ. ශරීර උෂ්ණාධිකත්වය අක්මාව අග්නාංශය සම්බන්ධ ගැටලු ඇති කළ හැකිය. ඔබගේ ජය අංකය අංක 9. ජය වර්ණය රතු පාට. ශුභ දිනය අගහරුවාදා. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබට ඉගෙනීමට තිබූ බාධක ක්‍රමයෙන් මගහැරේ. ලග්නාධිපති ගුරු රාහුගේ බලපෑම් වලින් මිදී ඉදිරියට ගමන් කරන මේ සතිය වන විට මෙතෙක් පැවති ප්‍රබල බාධකයන් බොහෝ දුරට මගහැරෙමින් පවතිනු ඇත. ජන සම්බන්දතා ගැන කෙරෙන ගණදෙනු වලින් ප්‍රයෝජන ලැබීමේ ඉඩ කඩ පෙනේ. මහන්සි වූවට පාඩු නොවනු ඇත. වෙන්දේසි ටෙන්ඩර් සම්බන්දතා විශේෂයි. රැකියාවේ කටයුතු වලද ලිපි ලේඛන ගිවිසුම් හෝ එකඟ තා ප්‍රකාශ සම්බන්ධව ගැටලු මතුවිය හැකිය. ඒ සම්බන්ධ දැඩි හෝ ගොරෝසු කතා විලාශය පාලනය කරගන්න. මිශ්‍ර ඵල ඇතිවේ. අධ්‍යාපන අවස්ථාවන්ට තිබූ බාධක ක්‍රමයෙන් මගහැරෙන මුත් ධාරණ හෝ අවබෝධන සම්බන්ධයෙන් ගැටලු මතු කළ හැකිය. රසායන යන්ත්‍රණ ආදිය සම්බන්ධව තරමක් සහය ලැබිය හැකිය. විවාහ යෝජනාවන්හි සපල බව බොහෝ දුරට අඩුවීමට ඉඩ තිබේ. ගේදර කටයුතු වල සමාදාන ක්‍රියාකාරකම් සඳහා මුල් දින විශේෂයෙන් යහපත් වේ. 11 සහ 13 දිනවලට නිදහස් හා සරල අදහස් ඇතිවේ. ආමාශගත උෂ්ණාධික බව මෙන්ම ස්නායු සම්බන්ධ ගැටලුද ඇති කළ හැකිය. ඔබගේ ජය අංකය අංක 3. ජය වර්ණය රන්වන් පාට. ශුභ දිනය බ්‍රහස්පතින්දා. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබ රැකියා කටයුතු වලදී මානසික වෙහෙසේ. ශනි ලග්නාධිපතිව සුවක්ෂේත්‍රව දෙවැන්නේ ගමන් කරන අතර කුජ හත්වැන්නේ වෙමින් ශනිද දැකීම එතරම් යහපත් නොවන්නක් බව පෙනේ. හවුල් කටයුතු පිළිබඳ විශේෂයෙන් ආරක්ෂිතව අවධානයෙන් අවශ්‍ය බව පෙනේ. නව මුදල් ගණදෙනු හෝ තැන්පතු පිළිබඳව එතරම් ප්‍රායෝගික කැමැත්තක් නොදක්වන අතර විය හියදම් දැරීමේදී වඩාත් පසුකාමී තත්ත්වයක්ද පෙන්නුම් කරේ. රැකියා කටයුතු වලදී වැඩි නිහඬ බවක් අන්යන්ට පෙන්නුම් කරද මානසිකව බොහෝ අංශ පිළිබඳ අවධානය විවිධ අරමුණු ඔස්සේ යන බවක් පෙනේ. පසුගිය සතියට වඩා ඉගෙනීම් කටයුතු වලට යහපත් බවක් පෙන්නුම් නමුත් සාමූහික හෝ ප්‍රායෝගික ක්‍රියාවන්හිදී බාධක ගැටලු ඇති කිරීමට පුළුවන. විවාහ යෝජනාවන් බොහෝ දුරට සක්‍රිය වීමට ඇති ඉඩකඩ මුල් දිනයේදී පෙන්නුම් කරයි. ප්‍රමාද වීම වලට එතරම් යොමු නොවනු ඇත. ගේදර කටයුතු වල හදිසි වෙනස් වීමක් නොපෙනේ. ආමාංශගත උෂ්ණාධික ස්වභාවයන් තව දුරටත් පවතිය හැකි හේයින් පාලනය කරගන්න. ඔබගේ ජය අංකය අංක 8. ජය වර්ණය නිල් පාට. ශුභ දිනය සෙනසුරාදා. කුම්භ ලග්නය.
කුම්භ ලග්නයෙන් උපන්න ඔබට අන්යන් පාලනය කිරීමේ ශක්තිය තව දුරටත් ශනි ලග්නගත වීමෙන් ලග්නාධිපති බලය වඩාත් තහවුරු කරන මෙම සතියද ඔබගේ පෞරුෂය ශක්තිය තව දුරටත් රඳා ගනිමින් අන්යන් මෙහෙයවීමේ බලය තහවුරු කර දේ ශ්‍රේෂ්ඨ මිල මුදල් පරිහරණය හෝ ගනුදෙනු කිරීම ඔබට ඇතැම් විට පාඩු හෝ ගැටලු ඇති කළ හැකිය රැකියා කටයුතු වලදී ලේකන සම්බන්ධතාවත් ඔබට එරෙහි වීමට ඉඩ තිබේ සේවා පැවැත්වීම සම්බන්ධ පරීක්ෂණ ගැන විශේෂයෙන් සැලකිලිමත් වන්න න්‍යාය ධර්මයන් පිළිබඳව හැදෑරීම් වලට සාමාන්‍යයෙන් ගැළපෙන බවක් පෙනේ එහෙත් ඒ ගැන දැනෙන සිතුවිලි වරින් වර වෙනස් විය හැකිය විවාහ යෝජනා පිළිබඳ සිතුවිලි අනම්මශීලී බව බොහෝ දුරට ඉස්මතු කරනු ඇත ගේදර කටයුතු වලදී අනවශ්‍ය තරඟකාරී හැඟීම් වලින් නිදහස් වන්න දරුවන් ගැන උනන්දු වන්න සාමාන්‍යයෙන් යහපත් වේ රුධිර සීනි මට්ටම උච්චවචනය වීම හදිස්සි අනතුරු මෙන් හෘද අමාරුකම් ගැනද අවධානය අවශ්‍ය වේ ඔබගේ ජයාංකය අංක 8 ජය වර්ණය නිල් පාට සුබ දිනය සෙනසුරාදා මීන ලග්නය මීන ලග්නයෙන් උපන් ඔබට ප්‍රබල බාධාවන් ක්‍රමයෙන් නැත් වේ ලග්නාධිපති ගුරු දෙවන්නේ ධනස්ථානගතව රාහුගේ අභිමුඛයෙන් මිදී ඉදිරියට ගමන් කරන වඩාත් යහපත් වේ ප්‍රබල බාධක තත්වයන්හි ක්‍රමික ඈත්වීම පෙන්වුම් කෙරේ මිල මුදල් ගණදෙන සම්බන්ධතාවන් තරමක් බහුල විය හැකිය ව්‍යාකූලතාවන් බොහෝ දුරට අඩු වේ මූල්‍ය වාණිජ ගුරු ශාස්ත්‍රයන්හි කටයුතු කරන අයගේ වාග් භක්තිය වඩාත් නිර්වල් කරනු ඇත මූල්‍ය තැන්පතුවල ස්ථාවරත්වයන් ගැන උනන්දු වේ විද්‍යුත් සංනිවේදන ශාස්ත්‍රවල අයටද වඩාත් යහපත් වේ කැටි කාලීන හැදෑරීම් වලට සුළු ඉඩකඩක් ඇත ඒවා පවත්වාගෙන යාමේදී ප්‍රමාද වීම හෝ වැඩි මහන්සියක් දැරීමට සිදුවිය හැකිය විවාහක ත්‍රිකෝණයේදී තරමක් යහපත් බවක් ඇතිද එය වඩාත් තහවුරු කිරීමේ හැකියාවද චක්‍රව ඇති කෙරේ ගේදර කටයුතු වලදී මිල මුදල් සම්බන්ධව මෙතෙක් තිබූ බාධක හෝ අවිනිශ්චිත ස්වභාවයන්හි ශුභවාදී වෙනසකට ඉඩ ඇති කෙරේ ආමාශගත උෂ්ණාධික ස්වභාවයෙන් සාමාන්‍ය වශයෙන් පවතිනු ඇත ඔබගේ ජයාංකය අංක 3 ජය වර්ණය රන්වන් පාට शुभ दिन बृहस्पति।